අද පත්තර්වල කාටුන් පෙළ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් ආරම්භයට රූපවාහිනිය ජනාධිපතිතුමා අතට අරගෙනලු හාමිනේ. අලියාගේ කටට ඉබ්බෙක් දැම්ම වගේ නේද මාත්‍යා? ඒ ගැනම කාටුන් එකක් තලංකව ජයසිංහගේ පලාමල් පත්තරේ බල්ලා රාජදාස කියනවා. ඒතුමාට රූපවාහිනිය ලොක්කිව දෙතුන් රටාවක්ම සේවයෙන් ඉවත් කළත් තනතුරේම මල්ටිබොන් වෙලා ඉන්නවලු. අම්මට හුඩු. මීට පස්සේ ජනාධිපතිත් ඒක ආදර්ශයට ගත්තොත් තමයි වැඩේ කියලා ඒතුමා කියන්න ගන්න. එ අතරේ ලංකාදීපේ දාසාපුවලානගේ ස්වාරිස් මෙන් SB කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළත් ගෝටාට මම සහය දෙනවා බං. එතකොට ස්වාරිස් සහනවා කුස්සියේ ඉඳගෙනද සහය දෙන්න කුස්සියේ ඉඳගෙන දහනවා. මේ කවුද මේ ලංකාදීපේ දාසගේ කාටුන් එක? වෙල්ගම මොකද්ද මේ කරන්නේ? පාලුගේ වලම් බිඳිනවල්? නෑ වලන් නෙමේ මුට්ටි. ගෝටා කියන මුට්ටි සෙට් එකම බිඳලා දාලා තියෙනවා. එහා පැත්තේ අලුත ගෙනාපු මුට්ටි වගේක් තියෙනවා. ඒ මුට්ටි වල ගහලා තියෙන්නේ වෙල්ගම කියලා. ගෝටා කියපේවා නම් හොඳට බිඳලා. වෙල්ගමගේ මේ දවස්වල භාවිතය. ඒකම අපි යනවා මව්බිමට MD වීරරත්නගේ මාර්සිපාලකා ටූන් එක. සීයාගේ ප්‍රකාශයේ අගමැති කියනවා බාරගත්තේ කඩා වැටුණු රටක්ලු පොඩි එකා මාර්සිපාල අපි දැන් රටක් නෙවෙයිද කියලා. දැන් රටක් නෙවෙයිද කියලා යහන්. මේක තමයි අර මම පත්තරේ විස්තරය අතරතුර කාටුන් එකක් තියෙනවා විශේෂයෙන් බලන්න කියලා කිව්වේ පංකජ රවින්දගේ සරදා. ජනපති වී මාස 6න් ජාතික ගැටළු විස්තනවා කියලා සජිත් කියනවා. ඒ කියපු ගමන් සරදන් අහපි ජනපති අපේක්ෂක ගැටළු විස්තන්න මාස කීයක් යයිද? ජාතික ගැටළුව මාස 6න් විස්තනවලු. ජනපති අපේක්ෂක ගැටළුව තාම විසඳිලා නැහැ. මේ ලංකාදීපේම නිමල් ජයශාන්තගේ කාටුන් එක. සජිත් සහ රනිල් ජනපති අපේක්ෂක කියන හබල බෙදා ගන්න බැරුව මේ විදියට පොරබදිද්දි අනේත අයියයි මල්ලී දෙන්න ගෝටයි මහින්දයි හබල් ගාගෙන යන ආකාරයක් පෙන්වුම් කරනවා. මේ දෙන්න හබල බෙදා ගන්න බැරුව පොරකනෝ පොරබදිනෝ. මෞබි මේ MD වීරරත්නගේ කාටුන් එක මෙන්න. කිරියල්ල කියනවා රනිලුයි සජිතුයි තාත්තයි පුතයි වගේ කියලා. ජනපති අපේක්ෂකකමට තාත්තේ අද්දි පුතා බෝතලෙත් තියාගෙන තාත්තාගේ අතින් අදිනෝ. මාර තාත්තල පුතාලා ඉන්නේ. මේ එතකොට මේ කාටුන් එක පොඩ්ඩක් බලන්න. ඒතුමා සහ ඒතුමාගේ ගෝලයා සිරාගේ අතර දෙබස ඔහු මැද්දට පැනලා කියන කතාව තලන්ගේ ඒතුමා. ඒතුමා කියනවා කරු ආවොත් ගෝටා පරාදයි කියලා මහාචාර්ය සමීක්ෂණයකින් හෙළි වෙලාලු. එතකොට ඒත් සිරා කියනවා පිස්සුද සර්, ඊට වඩා ටොබ්බඩ්ඩක් අපි ළඟ ඉන්නවා. කවුද බං ඒ? ඇයි සර් කරුවත් බින්දුවට බස්සපු අපේ පබා? කරුවත් බින්දුවට බස්සපු පබා ගැන කතා කරනවා කරු ගැන සමීක්ෂණ වාර්තා කියද්දි. ඊළඟට තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්. පොර බද බදා ජනපති පුටුවටම හැඬු, ලොක්කා සමග වත්කම් හෙළි නොකළ හඩු, මේ මිනිසුන්ට පවරා පල නොමැත නඩු, දඬුවම් දෙනු බැරිද ගස්සා කඳෙහි දඩු. දඬු කඳෙහි ගස්සා දඬුවම් දෙන්න බැරිදානො. වත්කම් නොදුන්න ඇමතුරුන් 8 දෙනෙක් ගැන කතාවක් ආවා. 8 දෙනාගේ නම් උත්තමට මතක ඇති. මේ මෞබි මේ MD වීරරත්නගේ කාටුන් එක. නෝනා කියනවා ඩීසල් පෙට්‍රල් මිල අඩු වෙලාලු. දොර මහත්තයා කියාපි ඡන්දයක් කිට්ටු වුණාම බිල අඩු වෙන එකට තමයි එහෙනම් මේ සූත්‍රය කියන්නේ. මෙයා මාර සූත්‍රයක්. ලෝක වෙළඳපොලේ මිල ගණන් අඩු වෙනකොට මේ වැඩි වෙන්නයි, ඡන්දයක් ලඟ වෙනකොට අඩු වෙන්නයි, ඒක නිසාලු සූත්‍රය කියන්නේ. අදපත්‍රයේ ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් මෙන්. ජීවන වියදම වැඩි වෙලා තියෙනවා කියන්නේ මිත්‍යාවක්. කවුද කියන එකක් ඈතින් නැහැනවා. බඩ පොත්ත පිටපොත්තට ඇලුණු 30 අංකල් වගේ කෙනෙක් ඇවිල්ලා මේ කියනවා ඕවා ඇහෙනකොට තමයි මට අමතක වෙච්ච හරුපත් මතක් වෙන්නේ කියලා. හොඳයි, ඊළඟට විදුර අබේනායකගේ දවසේ 14 කවියට අපි යන්නේ. කන්නට නැතිව බඩගින්නේ මැරෙන රටේ, ඉන්නට තැන නැතිව සමහරු නැහෙන රටේ, මන්ත්‍රීලාට සැප වාහන 60ට හැටේ, දෙන්නට ගහනවලු අගමැති ඇමති ගැටේ. කොහමද සැප වාහන කතාව මම මතක් කළා විතරයි කාටුන් වලත් ඇවිල්ලා. අවසානයේ ගන්න හදන්නේ කවුද මේ අබේ? ඔබ දන්නවද අබේව? 30 හේවා 20ගේ hina වැස්ස.
මේ ජීවන වියදුම කියන වලේ වැටිලා ඉන්න ගමන් තිස්සංකල් කියනවා. පොලිටික්කන් අතර වීරයා වෙන්න ඉබේ වාහන දීමනා දෙන්නයි ඔබේ හබේ. ජනයා දුක්විඳී ගසමින් මුවට ඇබේ ලැජ්ජා නහරෙ කපලද දැන් ඔබේ අබේ. වජිර අබේවර්ධනගේද දන්න යහන්නේ ලැජ්ජා නහරෙ කපලද දැන් ඔබේ අබේ.